අජබෝවන් හැමෝටම මම ජෙසිකා සක්සරණි දැනට සාහිත්‍ය අධ්‍යාපන ආයතනයේ මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් ඉන්නවා. ඉතින් අද මම කතා කරන්න යන මාතෘකාව තමයි මුල්ලමාවිය සංවර්ධන ගුරුවරියගේ ගුරු භූමිකාව සහ කාර්යභාරය. හරි, ඉතින් අපි මේ ගැන කතා කරමු. ඉස්සෙල්ලම මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ පටන මෙන්න මේ විදිහට තමයි මම හදලා තියෙන්නේ. ගුරු භූමිකාව, ගුරුවරිය වෘත්තියේ කුලස, ගුරු භූමිකාවේ ගතික බව, ගුරු පෞෂය, ගුරුවරියේ සතු චරිතාංග හා කුසලතා, පෙරපාසල් ගුරුවරියගේ කාර්යභාරී අවශ්‍යතාවය සහ කාර්යභාරය. මෙන්න මේ කියන කරුණු හය ඔස්සේ තමයි මම මගේ මේ ප්‍රසන්ටේෂන් එක අද කරන්නේ. හරි, ඉස්සෙල්ලම බලමු ගුරු භූමිකාව. හරි, ගුරුවරයා කියන්නේ කවුද? ගුරුවරයා කියලා කියන්නේ ගරු කටයුතු කැනැත්තක් වෙන කෙනා. ඒ කියන්නේ සමාජයේ අනෙක් අයට වඩා දැනුමෙන්, ඒ වගේම උපදේශනයෙන්, හැකියාවන් වලින් වඩා ඉහළ මට්ටමක රැජබුණු නිසා ගුරු නම් වූ බව පැරණි පොත්වල සඳහන් වේ. ගුරු කියන සංස්කෘතික වචනයේ අර්ථය වෙන්නේ අඳුරින් ආලෝකය වෙන් කර දෙන උතුමා කියන එක. ඉතින් ඇත්තටම ගුරුවරයෙක් වුණහම අපි කරන්නේ හැම ගුරුවරයෙක්ම ආසයි තමන්ට ගාවට එන හැම දරුවෙක්ටම තමන්ට වඩා ලොකු තැනකට යනවා දකින්න. එතකොට ඒ දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් හිතක් ගුරුවරයෙක්ට තියෙන. අන්න ඒ නිසා ගොඩක් ගරු කරන කෙනෙක්, සමාජයේ හැමෝම ගරු කරන කෙනෙක්, සමාජයේ උතුම් කෙනෙක් විදිහට අපි ගුරුවරයාව හඳුන්වා දෙනවා. හරි, ඉතින් අපි බලමු ගුරු භූමිකාව කියලා කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු භූමිකාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. භූමිකාවක් කියලා කියන්නේ මොකක් යම් කිසි කාර්යයක් හා බැඳුණු චර්ය රටාවක් ලෙසද, මොකක් හරි වෘත්තියකට හෝ සේවාවකට අයත්වන තනතුරෙහි හෝ නිලයෙහි මොකක් හරි තනතුරක් හරි මොකක් හරි නිලයක් දරන ඒකේ කාර්යභාරය කියලා අපි කියමු. හරි, ඉතින් අපි බලමු ගුරු භූමිකාව කියලා කියන්නේ මොකක්ද කියලා. ගුරු භූමිකාව කියලා කියන්නේ ගුරු තනතුරට අදාළ වුණ බලතල, වගකීම්, යුතුකම්, චර්ය ආදිය ඇතුළත් සමාජයේ ගුරුවරයාගෙන් අපේක්ෂා කරන සේවයන්ටත් අනුකූල වෙච්ච භූමිකාවක්. ඒතර මේ ගුරු භූමිකාව කියන භූමිකාව හොබවනකොට මේක ගුරු භූමිකාව පන්ති කාමරයට විතරක් සීමා වෙන්නේ නැතුව මුළුමහත් සමාජය පුරා ව්‍යාප්ත වෙන පරිදි සෘජුවම හරි වක්‍රව හරි කෙනෙක්ගේ චර්යාවේ වෙනසක් ඇතිකරන්න කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව බලපාන දීර්ඝකාලීන පුත්තල සංවර්ධනයේ බලපාන භූමිකාවක් තමයි ගුරු භූමිකාව කියලා අපි කියන්නේ. ඉතින් අපි බලමු ඊළඟට ගුරුවරයා වෘත්තිකයෙකු ලෙස පිළිගැනීමට හේතු. බුද්ධිය හා මනස මෙහෙයවීම. ඒ කියන්නේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියට බුද්ධිය හා මනස මෙහෙයවීම. ඊට පස්සේ ගුරුවරයා අත්‍යවශ්‍ය ප්‍රජා සේවාවක් වීම. කියන්නේ අනිවාර්යයෙන්ම හැම රටකම දරුවෝ ඉගෙන ගන්නවා. එතකොට ප්‍රජාවට සේවයක් කරන්න ධර්මයට උගන්වන්න ගුරුවරයෝ. එතකොට ඒක අත්‍යවශ්‍ය ප්‍රජා සේවාවක් වෙනවා. ඊට පස්සේ ප්‍රජාව විසින් පිළිගනු ලැබීම. අනිවාර්යයෙන්ම ගුරුවරයා කියන කෙනා පුද්ගලව සමාජය අතර හොඳ පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙනවා. ඊට පස්සේ අදාළ ප්‍රවෘත්තීන් හා සුදුසුකම් වලින් යුක්ත වීම. ඒ කියන්නේ ගුරු වෘත්තියට අදාළ කමිටුන් හා සුදුසුකම් වලින් යුක්ත වෙන්න ඕන. ඊට පස්සේ වෘත්තික භාවය ගෞරවය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ආයා වෘත්තිකයේ කුලස පිළිගන්නේ. ඊට පස්සේ වැටුප් ලැබීම. අපි කොහොමද ගන්න වැටුප් ලැබනවා නම් වැටුප් ලැබන කෙනෙක් කොහොමද වෘත්තිකයෙක් වෙනවා. ඒකට ප්‍රතිභා පූර්ණ බව. ඊට පස්සේ ඉලක්ක කණ්ඩායම් වල ගැටලු හා අවශ්‍යතා හා සංවර්ධනය සඳහා යොමු වීම. ඒ කියන්නේ දැන් අපි උගන්වනකොට දරුවෝ කොට්ටාසයකට අපේ පන්ති ඉන්න දරුවන්ගේ ගැටලු, එයාලගේ අවශ්‍යතා, සංවර්ධනයේ හැම දෙයක් ගැනම අවධානය දෙන්න ඕනේ. ඒ කියන්නේ අවධානය යොමු කරන්න ඕනේ දරුවන්ගේ සමස්ත සංවර්ධනයට. අපි පිටුවහලක් දෙන්න ඕනේ.
ඊළඟට ප්‍රජාවගේ සහ රටේ සංවර්ධනයේ කොටස් කරවපු වීම කියන මෙන්න මේ කරුණු ටික කරුණු තව තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ස්වයං පාලනය, ස්වාධීනත්වය, අඛණ්ඩව පුහුණුව ලබන. ඒ කියන්නේ ගුරුවරයෙක් අඛණ්ඩව පුහුණුව ලබන. ඒ කියන්නේ ගුරුවරයෙක් දැන් අපි මේ ඩිප්ලෝමා පාඨමාලාවක් කරලා ගුරු වෘත්තියට ආවත් අපිට තව උපාධි මාට උපාධි පාඩ උපාධි උපාධියක් හොයන්න පුළුවන්. ඊට පස්සේ පශ්චාත් උපාධි කියන හැම උපාධියක් එකෙන් ගුරුවරයා එක තැනක නැවතෙන්නේ නැතුව තමන්ගේ අඛණ්ඩව පුහුණු මේ ගුරු වෘත්තිය තුළ අඛණ්ඩව පුහුණු ලබනවා, තමන්ගේ දැනුම වැඩි කරනවා, එතකොට හැකියාවන් වැඩි කරගන්නවා. මේ හැමදේම වැඩි කරගෙන එයා ජීවිතය ඉහළ තැනකට යනවා. එතකොට ගුරුවරයා අන්න එතකොට තමයි වෘත්තිය කුලස පිළිගන්නේ. ඒ වගේම තව ගත්තොත් වගකීම් සහ වගකීමක් එයා මේ යම් පාර්ශවයක් දරුවෝ කොට්ටාසයක් ඇවි එයා වගකීමක් තියෙනවා මේ දරුවන් මේ හොඳ තැනට ගන්න එයාට වගකීමක් තියෙනවා. එතකොට එයා සමාජයේ වගකීමක තැනැත්තෙක් වෙනවා. ඊළඟට අපි බලමු ගුරු භූමිකාවේ ගතික බව. ඉස්සෙල්ලාම අපි බලමු ගුරු භූමිකාවේ ගතික බව. ගතික බව කියලා කියන්නේ වෙනස් වෙන සූර්ය. ඒ කියන්නේ ගුරු භූමිකාව කියන එක නිශ්චිත ස්ථාවර භූමිකාවක් නෙවෙයි. කාලෙන් කාලයට වෙනස් වෙන, සමාජයෙන් සමාජයට වෙනස් වෙන. දැන් ගත්තොත් අපි ලංකාව ගත්තොත් ලංකාවේ අතීතයේ තිබු ගුරු භූමිකාවට විසාපාම එන්නේ වගේ තිබු ගුරු භූමිකාවන් සම්බන්ධයෙන් ගුරු භූමිකාවන් වලට වඩා දැන් වර්තමානයේ තියෙන ගුරු භූමිකාව ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ගුරු භූමිකාවක් මෙන්න වෙනස් වෙන්න මොනවද බලපාන සාධක? සිතුන්ගේ අපේක්ෂා, දමාපිය අපේක්ෂා, පරිපාලකීන්ගේ අපේක්ෂා, රජය අපේක්ෂා හා ප්‍රතිපත්ති. ඊට පස්සේ අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවල අපේක්ෂා. මේ කියන ඒවා තමයි ගුරු භූමිකාවේ වෙනස් වීමට බලපාන. ඊළඟට අපි බලමු ගුරු පෞරුෂය. ඉස්සෙල්ලම ගුරු පෞරුෂය කියලා කියන්නේ, ගුරු පෞරුෂය කියලා කියන්නේ ඉස්සෙල්ලම පෞරුෂය කියලා කියන්නේ කොට කියන්නේ පෞරුෂය කියලා කියන්නේ එක් මිනිසෙකු තවත් කෙනෙක්ගෙන් වෙන් කර වෙන් වෙන් එක් මිනිසෙක තව මිනිසෙකෙන් වෙන් කරලා අපිට දකින්න පුළුවන් ස්පර්ශ කර නොහැකි ධර්මතාවයක්. ඒ කියන්නේ අපි කියන ඇඟිලි පහ අපේ අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයි කියලා හන්නේ වගේ අපි මේ ලෝකේ ඉන්න හැම මිනිසෙකම එකිනෙක සමාන නැහැ. හැමෝම එකිනෙකාගෙන් වෙන් කරලා අපි හඳුනගන්න ධර්මතාවයක් තියෙනවා. එක එක කෙනාගේ පෞරුෂය කියලා කියන්නේ අන්න ඒක. ඒකට ගුරු පෞරුෂය කියලා කියන්නේ ගුරුවරයා නැමැති තනතුර දරන්නා විසින් පිළිගනු කරන්නා වූ අනෙක් කුරුතිකයන්ගෙන් වෙන් කරන්නා වූ කතාබහ, හැවතුම් පැවතුම්, හැසිරීම්, චිත්තවේගීය ස්වභාවයන්, සමාජ සම්බන්ධතා, බුද්ධිමය හැකියාවන් තුළින් පිළිගනු කරන්නා වූ මේ හැමදේම පිළිගනු කරනවා. ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් වන්නා වූ අනන්‍ය ස්වභාවය ගුරු පෞරුෂය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ගුරු පෞරුෂය කියන එක ගුරුවරු ගුරු ගුරු පෞරුෂය කියන එක ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස්. දැන් අපි ගොඩක් වෙලාවට දැන් අපිට දැන් වර්තමාන වෙනකොට ගොඩාක් උසස් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තාම ගොඩාක් ගුරුවරු අපිට ලංකාවේ එන හොඳ ගුරුවරු අපිට අපි සමාජ මාධ්‍ය ඔස්සේ දකිනවා. එක එක ගුරුවරු වර්තමාන ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ උගන්වනවා. ඉතින් අපි එහෙම උගන්වන වීඩියෝ දකිනවා. ඒ වගේ දකිනකොට ගුරුවරු 5 දෙනෙක් අස්තෝ ඒ ගුරුවරු 5 දෙනා උගන්වන ක්‍රමය වෙනස්. එතකොට ඒගොල්ලෝ දෙලම් කතා බහ වෙනස්. අනේ ඒ වගේ ඒ 5 කියන්නේ හැමෝම එකිනෙක තමන්ට අනන්‍ය වූ ස්වභාවයක් ගුරුවරේ ක්‍රියා ගන්න ඕනේ ගුරු පෞරුෂය. ඉතින් මේ ගුරු පෞරුෂය කියන එක සාමාන්‍යයෙන් සමාජීය, කායික, මානසික, චිත්තවේග, බුද්ධිමය, සදාචාරමය කියන මේ හැම අංශයකම එකතුවක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැන් මේ අපේ ගුරු පෞරුෂය ගැන කතා කරනකොට අපේ කැටල් විසින් හඳුන්වා දීපු පෞරුෂ ගති ලක්ෂණ 10ක් ගැන කතා කරනවා. එතකොට ඒවා වෙන්නේ අනුවර්තනය. එතකොට ඒ කියන්නේ නම්ශීලී වෙන්න ඕනේ. ඊට පස්සේ
ස්ථායි කියන්නේ නිශ්චල චිත්ත වේග, ස්ථායි චිත්ත වේග තියෙනවා, අවංක කෙනෙක් වෙන්න ඕනි, සම්ප්‍රදාය ගරුක කෙනෙක් වෙන්න ඕනි, ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ කෙනෙක්ට, අනුන් ගැන හිතන කෙනෙක් වෙන්න ඕන, අධිෂ්ඨානශීලී කෙනෙක් වෙන්න ඕනි, හුදු කෙනෙක් වෙන්න ඕනි, වගේම ආත්ම අභිමානයක් එයාට තියෙන්න ඕනි, පස්සේ උද්‍යෝගිමත් විහුසුලු ක්‍රියාශීලී කෙනෙක් බවට පත් වෙන්න ඕනි. මෙන්න මේ වගේ ගොඩක් මේ වගේ කරුණු 10කින් කැටලින් ඉදිරිපත් කරලා තියෙනවා ගුරු පෞරුෂයේ ගති ලක්ෂණ. හරි, ඊළඟට අපි බලමු ගුරුවරයේ සතු චරිතාංග හා කුසලතා මොනවද කියලා. ගුරුවරියගේ චරිතාංග, පොදු චරිතාංග මෙන්න මෙහෙම තියෙනවා. ඉගෙනුම් අවස්ථා සංවිධානය කරන්න කුපීම, ඉගැන්වීමෙහි දක්ෂ වීම, ප්‍රජාවේ සම්බන්ධී කාරකයෙකු වීම, සදාචර්ම පාවා දෙන්නකු ලෙස, තාර්ථික චින්තනයකයෙකු ලෙස, නායකයෙකු ලෙස, විෂය ප්‍රවීණයකු ලෙස, මාර්ගෝපදේශකයෙකු ලෙස, තක්සේරුකරුවෙකු, විනිශ්චයකරුවෙකු හා රහස් රකින්නකු ලෙස, වෘත්තියේ සංවර්ධනයට ඉදිරිපත් කරන්නකු ලෙස, ප්‍රතිමානශීලී සන්නිවේදකයෙකු ලෙස, මෙන්න මේ වගේ පොදු චරිතාංග අපිට ගුරුවරියගේ මෙහිම දක්වලා දකින්න තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ. ඉගෙනුම් අවස්ථා සංවිධානය කරන්න ඕනේ. ඒ කියන්නේ දරුවන්ට නිවැරදිව ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට නිවැරදිව උගන්වන දේ, ඒගොල්ලන්ට නිවැරදිව දෙන්න පුළුවන් විදිහට එකිනෙක වෙනස් වෙනස් ඉගෙනුම් අවස්ථා කොහොමද අපි හරියට සංවිධානය කරන්නේ කියන එක තමයි කියන්නේ. එතකොට ඉගැන්වීමේ දක්ෂ වෙන්න ඕනේ. උගන්වන ඉගැන්වීමේ දක්ෂ වෙන එක දැනුම විතරක් තිබිලා බෑ. ඒ ගුරුවරයා තමන් ගාව තියෙන දැනුම තව කෙනෙක්ට දෙන්න දක්ෂ වෙන්න ඕනේ. වගේම ප්‍රචාරයේ සම්බන්ධී කාරකයෙකු ලෙස, ප්‍රචාරයේ සම්බන්ධී කාරකයෙකු ලෙස ගත්තාම ගුරු සිසු, ගුරු ගුරු දෙමව්පිය, ගුරු ප්‍රචාර වෙන මේ වගේ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගන්න කිච්චලෙක් ඉන්න ඕනේ. සාරධර්ම පාවා දෙන්නකු වෙන්න ඕනේ. ඒ ලෙස ඒ කියන්නේ දැන් සාරධර්ම පාවා දෙන්නකු වහම සාමාන්‍යයෙන් පෙර පාසල් දරුවෝ කියන අය අකලින් අනුකරණය කරනවා. ගොඩක් වෙලාවට තමන්ගේ තමන් අම්මට පස්සේ ගොඩක්ම තමන්ට ළඟ කෙනෙක් විදිහට හම්බවෙන්නේ තමන්ගේ පෙර පාසල් ගුරුවරයෙ ඉන්න ගුරු. එතකොට එයා, එතකොට දරුවෝ පෙර පාසල් ගුරුතුමියට ඒ ආදරේ නිසා එයාව අනුකරණය කරනවා. එතකොට ගුරුතුමිය හොඳ දේවල් තමයි ළමයින්ට දෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ. පස්සේ තාර්කික චින්තකයෙකු ලෙස ගුරුවරියක් කියන කෙනා වෙනස් හැමදේම තාර්කික චින්තනය කෙනෙක් මෙහෙම කරනවා නම් එයා ඊට වඩා වෙනස් විදිහ. මෙහෙම අපි ඒ තව ගුරුවරයෙක් කරනවා නම් එක ක්‍රමයකට අපි ඒ ගුරුවරයාව අනුකරණය කරන්න ඕනේ නැහැ. අපි අපේ ක්‍රමයකට කරන්න ඕනේ. අපිට ඔළුවෙන් හිතලා හොඳට හිතලා එක වෙනස් විදිහකට කරන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ නායකයෙකු ලෙස. පස්සේ විෂය ප්‍රවීණයෙකු වී, විෂය ප්‍රවීණයෙකු කියන්නේ අපිට අපි උගන්වන විෂය හොඳ ප්‍රවීණත්වයක් අපිට තියෙනවා. හැම අතින්ම ඒ ප්‍රවී විෂය ගැන දැනුම අපිට තියෙනවා. ඊපස්සේ මාර්ගෝපදේශකයෙකු ලෙස, ඊට පස්සේ තක්සේරුකරුවෙකු, විනිශ්චයකරුවෙකු හා රහස් රකින්නෙකු ලෙස, තක්සේරුකරුවෙකු, විනිශ්චයකරුවෙකු හා රහස් රකින්නෙකු ලෙස කියනකොට දරුවන්ගේ අපි දැනුම තක්සේරු කරනවා, දරුවන් විනිශ්චය කරනවා, රහස් ලකු රහස් රකින්නෙකු කියන එක අනිවාර්යයෙන්ම ගුරුවරයෙකු සතුට දෙන්න ඕනම දෙයක්. මොකද ගොඩක් අපි රහස් රකින කෙනෙක් වෙන තාක් කල්, අපි දරුවන්ට හොඳ යාළුවෙක් වෙන තාක් කල් දරුවෝ අපිට ඒගොල්ලන්ගේ දෙයක් කියනවා සමහර විට. මොකද දැන් මේ අපි ළඟට එන දරුවා ඇත්තටම හැම දරුවම උසස් පවුලකින් එන කෙනෙක් නෙවෙයි. එක එක පවුල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අන්න එහෙම ඒ වගේ ඊට පරිසරවල ඉන්න දරුවෝ ඉන්නේ. එතකොට අපි දරුවා දෙමව්පියෝ හෝ වේවා, දෙමව්පියෝ ගොඩක් ගුරුවරුත් එක්ක අම්මලා ගොඩක් යාළුවෝ කියන්නේ ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. එතකොට එකිනෙක ආදරයෙන් මම තව අම්ම කෙනෙක් මොකක් හරි එයාගේ පෞද්ගලික දෙයක් මට කියනවා නම් ඒ දේ මම තව කෙනෙක්ට කියන්න හොඳ නෑ. වගේම දරුවෝ, දරුවෝ අපිට අපි දරුවොත් එක්ක හමු යාළුවෙක් වගේ ඉන්නකොට එයා අපිට ඕන දෙයක් කියනවා. එයාගේ ප්‍රශ්නයක් හෝ වේවා හැමෝට එයාට කියනවා. පස්සේ වෘත්තීය සංවර්ධනයට ඉදිරිපත් කරනකො ලෙස, ඒ කියන්නේ මේ වෘත්තිය, ගුරු වෘත්තිය, මේ ගුරු වෘත්තිය මම අර කලින් කිව්වා අපි මේකේ වෘත්ති, අපේ වෘත්තිය ඇතුලේ අපි සංවර්ධනය වෙන්න ඕනේ. අපි ඩිප්ලෝමා කරලා තියෙනවා, පශ්චාත් උපාධි උපාධි ඕනේ වගේ ඉහළ තැනකට මේ වෘත්තිය තව තව අපි සංවර්ධනය කර ගන්න ඕනේ. පස්සේ නිර්මාණශීලී සහ සංවේදී හොඳ අර තාර්ථික චින්තනය, නිර්මාණශීලීත්වය මේ කියන දෙක එකට දැනෙනවා. අපිට හොඳ තාර්ථික අපිට ඔළුවෙන් හිතලා දෙයක් නිර්මාණය මෙහෙම මේ දේ මේ
හොඳට නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් සංනිවේදකයෙක් වෙන්න ඕනේ. අනිත්‍යට ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. සහ එකිනෙකා අතර සම්පූර්ණ සම්බන්ධතාව තියාගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු. ගුරුවරයේ සතු චරිතාංග හා කුසලතා. කුසලතාවයක් කියලා කියන්නේ දැන් අපි කලින් කතා කළේ චරිතාංග ගැන. පොදු චරිතාංග ගැන අපි දැන් කතා කරන්නේ කුසලතාවය ගැන. කුසලතාවයක් කියලා කියන්නේ යම් කිසි කාර්යයක් සිදු කිරීම සඳහා අපිට තියෙන හැකියාවක්. ඒ කියන්නේ සුවිශේෂී කාර්යයක් සිදු කිරීම සඳහා යොදා ගන්නා ලෙස සුමට ලෙස සමෝදානීය වූ චලන කියලා කියන්නේ. ඉතින් ගුරු කුසලතාවයක් කියලා කියන්නේ මොකක්ද? ගුරු කුසලතාවයක් කියලා කියන්නේ ගුරු පෞරුෂය සංවර්ධනයේදී පොදුවේ ගුරුවරයා තුළ වර්ධනය කරගත යුතු කුසලතා මෙන්ම පූර්ව ළමාගේ ගුරුවරිය විසින් වර්ධනය කරගත යුතු කුසල දාන කුසලතා මෙහිදී විමර්ශනය කරා කියලා අපි කියන්නේ. එතකොට බලමු මොනවද මේ ගුරු කුසලතා. මෙහෙම ගුරු කුසලතා හඳුනා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. එතකොට ඒකෙන් මෙන්න මෙහෙම අපි කියන වෘත්තීය කුසලතා, කළමනාකරණ කුසලතා සහ සමාජ කුසලතා කියලා කියනවා. ඉතින් බලමු වෘත්තීය කුසලතා. ඉගැන්වීමට අදාළ කුසලතා, සිතන සමග සම්බන්ධතා, ඉරුම් වාතාවරණය සැකසීම, විවිධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම භාවිතය, ප්‍රබෝධමත් ඉගෙනුම් අවස්ථා සම්පාදනය සහ සිතන උපස්තම්භනය කිරීම. ඊට පස්සේ කළමනාකරණ කුසලතා. පන්ති කාමරයේ සැකසීම, සම්පත් සැකසීම හා භාවිතය, පන්ති කාමර විනය පවත්වාගෙන යාම, සැලසුම් කරණය, හැසිරීම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම. සමාජ කුසලතා. සිසුන් සමග සම්බන්ධතා, අනෙක් ගුරුවරුන් සමග සම්බන්ධතා, පාලකයන් සමග සම්බන්ධතා, දෙමාපියන් සමග සම්බන්ධතා, දෙමාපියන් නොවන වෙනත් කණ්ඩායම් හා බැඳුණු සම්බන්ධතා, අධ්‍යාපනය හා බැඳුණු ආයතන සමග සම්බන්ධතා වගේම අධ්‍යාපනයේ සුජුම සම්බන්ධ නොවන ආයතන සමග සම්බන්ධතා කියන ඒවා සමාජ කුසලතා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් කුසලතාවයක් කියන එක පොදු ලක්ෂණ, ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පේශීමේ චලනයේ සකසුරුවම් භාවය, වේගවත් බව, කාලය තැබීම, විශ්වාසනීයත්වය, ආත්ම විශ්වාසය, මෙන්න මේ කියන දේවල් කුසලතා එක්ක කුසලතාවක ප්‍රධාන අංග ලක්ෂණ. හරි. ඉතින් තමයි පෙර පාසල් ගුරුවරියකින් අපේක්ෂා කරන්නේ දැනුම හා පුහුණුව තුළින් පෙරපාසල් ගුරුවරයෙකුට අවශ්‍ය චරිතාංග හා පෞරුෂය අවශ්‍යයෙන්ම වර්ධනය කරගත යුතු. ඒ කියන්නේ දරුවන්ගේ මනස අවබෝධ, අපි හොඳට දරුවන්ගේ මනස අවබෝධ කරගන්න ඕනේ. හොඳ චරිතාංග කුසල අපේ අපි තුළ අපි හොඳ චරිතාංග කුසලතා වැඩි දියුණු කරගන්න ඕනේ. උණු වෙන්න ඕන තැන්වල දිනු වෙන්න ඕනේ. හැම දරුවෙක්ම අපි වටින දෙයක්, හැම දරුවෙක්ම අපිට වටින සම්පතක් විදිහට අපි ඒ විදිහට වටින සම්පතක් විදිහට හිතාගෙන අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් දරුවන්ගේ ස්වභාවය ගැන අපි දැනගන්න ඕනේ. මෙන්න මේවා කුරු කුසලතාවලට අදාළ වෙනවා. ඊළඟට අපි බලමු පෙරපාසල් ගුරුවරයෙකුගේ කාර්යභාරයේ අවශ්‍යතාවය සහ කාර්යභාරය. පෙරපාසල් කාල සීමාව කියන්නේ අපි ඉගෙන ගන්නවා අවුරුදු මුල් අවුරුදු පහ දරුවෙක්ගේ එයාගේ මොළයේ 80%ක් වර්ධනය වෙනවා, සංවර්ධනය වෙනවා කියලා අපි කියනවා. එතකොට පෙරපාසල් කාල සීමාව දරුවාගේ ශාරීරික, චාලක, ප්‍රජානන, සමාජ සහ චිත්ත වේගී කියන වර්ධනය මේ වර්ධනය පිළිබඳව වැදගත් වෙනවා. මොකද දරුවෝ අපි දැන් අපේ පෙරපාසලක අපේ පරමාර්ථය වෙන්නේ පූර්ණ සංවර්ධනයෙන් දරුවේ අපි පෙරපාසලෙන් එළියට යනකොට, උසස් පාසලට යනකොට යාව පෙරපාසල් පූර්ණ සංවර්ධනය යුක්තරුවෙක් බවට පත් කරන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඊට පස්සේ
අපි කතා කරමු. කියන්නේ මේ කියන්නේ මේ මම කිව්ව චාරීරික චාලක ප්‍රජානන සමාජ මේ එක් එක් චිත්ත වේගීය මේ එක් එක් අංශයන් වල පෙරපාසල් වියේදී වර්ධනය කරන්න සහ වර්ධනය කරන්න ඕනි වර්ධනය කරන්න සහ යෝග්‍ය ලෙස කුසලකන කුසලතා පිළිබඳව දෙමව්පියෝ වගේම ගුරුවරයෝ අනිවාර්යයෙන්ම අවධානය අවබෝධයක් තියෙන්න ඕනි. ඊට පස්සේ අපි කියනවා සංකල්ප අවබෝධ මාර්ගයෙන් බුද්ධි වර්ධනය හා ඉතා පිටියෙන් සම්බන්ධ වන භාෂා කුසලතා තුන පෙරපාසල් වියේ ඇතිවන දියුණුව වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ දියුණුව ඇති කරන්න ගුරුවරිය බැඳිලා ඉන්නවා. පෙරපාසල් දරුවන් සමාජ වර්ධනයේදී පෞල් ව්‍යුහය සහ ළමයින් ඇති දැඩි කිරීමේදී හා විනය පවත්වා ගැනීමේදී අනුගමනය කරන ක්‍රම වැදගත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ සමවයස් කණ්ඩායම් ක්‍රීඩා වැදගත් වන්නේ සමායෝජන. සමවයස් කණ්ඩායම් ක්‍රීඩා මේ හැම එකම වැදගත් වෙන්නේ දරුවන්ලා සමාජ මේ ජන යෝජනා කරන්නේ විතරක් නෙමෙයි. ක්‍රීඩාවෙන් මේ පෙරපාසල් වියේදී ලබන්න පුළුවන් ප්‍රතිඵල රාශියක් චිත්ත වේග එක කියන්නේ ක්‍රීඩාව කියන එක චිත්ත වේග සංවර්ධනයට ඒක ගොඩක් ඉවහල් වෙනවා. මොකද ක්‍රීඩාව තුළින් දරා ගැනීමේ හැකියාව දුක් ජය පරාජය දරා ගන්න එතකොට ඉවසන්න මේ වගේ ගොඩක් දේවල් ක්‍රීඩාවලින් හුරු කරනවා දරුවන්ට. ඒ වගේම චිත්ත වේග වර්ධනය හා පෞරුෂ වර්ධනය සම්බන්ධ බවත් ඉදිරි කාලයේදී චිත්ත වේග වර්ධනය ධනාත්මක හෝ ඍණාත්මක මගට යොමු වීමේ අඩිතාලම දැමීම පිළිබඳව පෙරපාසල් ප්‍රිය ඉතා වැදගත් බවත් සිහි කර සිටිය. අන්න ඒක අනිවාර්යයෙන්ම ගුරුවරයක් විදිහට අපි මතක තියාගන්න ඕන දෙයක්. මොකද්ද? චිත්ත වේග වර්ධනය හා පෞරුෂ වර්ධනය ඉදිරියේදී ධනාත්මක පැත්තට යොමු කරන්න පුළුවන් දරුවගේ ඍණාත්මක පැත්තට යොමු කරන්න පුළුවන්. පෙරපාසල් ගුරුතුමිය කියන්නේ ඇත්තටම දරුවෝ කියන්නේ දැන් අපි දැන් අපේ කාලේ නම් එහෙම ගුරුවරු හිටියේ නැහැ. එහෙම ගුරුවරු හම්බ වෙලත් නැහැ. සමහර ගුරුවරු ඉන්නු හරි දරුණු ගුරුවරු. එතකොට චූටි ළමයි එක්ක කියන්නේ ගුරුවල් චූටි ළමයි එක්ක කටයුතු කරනකොට එයාලා දරුණු. අර දරුවගේ ස්වභාවයේ ගුරුවරියක් වුණත් දරුවගේ ස්වභාවයට නෙමෙයි ගොඩක් දරුණු. එතකොට ඒ ගුරුවරිය දරුණු වුණොත් ඒ දරුවා ගුරුවරු ගුරු කියන්නේ ගුරුතුමියට එහෙම ආස නැහැ. ඒ ගුරුතුමියට එයා දරුවට දරුණු ගුරුතුමියට ආස නැහැ. එතකොට ඒක එයා එයාගේ ජීවිතේ මොකද ජීවිතේ අපහසුයෙන්ම ගත කරන කාලේ පෙරපාසල් කාලේ වෙන්න පුළුවන්. මොකද වර්තම දැන් අපි නම් අපි ගොඩක් වෙලාවට අපි නම් සැහැල්ලුයි. අපි කියන්නේ හැමදාම ලොකු වෙන්නේ නැතුව ඉන්න තිබ්බනම් හොඳයි කියලා අපි සැහැල්ලුනේ. කිසිම තේරුමක් නැතුව කිසිම දෙයක් නැතුව ගත කරපු කාලේ තමයි අපි චූටි කාලේ. ඉතින් එතකොට අපි මේ දරුවගේ දරුවෝ හොඳ දරුවෝ දැන් අපිට හොඳට ගුරුවරිය හොඳ ප්‍රියමනාප කෙනෙක් හොඳ කෙනෙක්. එතකොට හොඳට මේ දරුවන්ගේ වර්ධනයට හොඳට දායක වෙන කෙනෙක් මේ දරුවට හොඳින් ආදරය කරන කෙනෙක් දරුවව හොඳට හඳුනන කෙනෙක් වුණාම ඒ ගුරුවරිය තුලට දරුව කැමති වෙනවා. එතකොට ඒ කාලය ආසාවෙන් ගත කරන කාලයක් වෙනවා. එතකොට ඒ සංවර්ධනයේ ළමයා ඊට පස්සේ ඊයා ඉගෙන ගන්න ආස වෙනවා. දැන් අපි හිතුවත් සැරපවිෂ ගුරුවරියෙක්ට හම්බුනොත් එහෙනම් දරුව ඉගෙන ගන්නත් එයා ආස නැහැ. එතකොට ඉතින් එයා ඉස්සරහටලා අර වෛර කරනවා කියන එක අන්න ඒක තමයි ලොකුම දේ. එතකොට එයාට ගුරුවරිය එපා වුණොත් එයා සම්පූර්ණ එයාගේ ජීවිතයේ කාලෙම එයා ඒ ගුරුවරියට වෛර කර කර ඉන්න පුළුවන්. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ දරුවා අපි කගාවට එන දරුවන්ගේ දරුවන් ඉදිරියේදී දැන් අපි කොහොමද ගුරුවරියෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ? අපි තවට එන හැම දරුවෙක්ම අපිට වඩා හොඳ තැනක අපිට ඇඹිට වඩාගෙන අපිට වඩා සහ හොඳ තැනක ඒගොල්ලෝ ඉන්නවා දකින එක තමයි කරන්නේ. ඉතින් අපි හැම වෙලෙම අපේ දරුවගේ ජීවිතේ ධනාත්මක පැත්තට යොමු කරන ගුරුවරියක් බවට පත් වෙන්න ඕන. ඊළඟට අපි කතා කරොත් දරුවෙකුගේ ජීවිතේ අත්විවාරම සකස් කරන පුද්ගලයින් කිහිප දෙනා අතර පෙරපාසල් ගුරුතුමිය වැදගත් තැනක් ගන්නවා. අනිවාර්යයෙන්ම ඒක එහෙමයි. ඒ කියන්නේ දැන් දරුවෙක් ඉපදුනාට පස්සේ අවුරුදු 3ක්
සමහර දරුවෝ දෙකම ආරෙන් පිට පාසලට ඇතුළත් වෙනවා. අවුරුදු 3ක් අවම ගෙදර අම්මා තාත්තා යටතේ හැදිලා හැදිලා වැඩිලා. එයා ඉස්සෙල්ලාම එන්නේ අපි ගාවට. ඉතින් මෙන්න මේක හින්දා මේ පෙරපාසල් ගුරුවරිය කියන වෘත්තිය දරුවන්ගේ ජීවිතයේ මූලික පදනම ගොඩනැගෙන හොඳ ගුරුවරියක් වෙනවා. එතකොට පෙරපාසල් ගුරුවරියක් කියලා කියන්නේ දරුවන් උගන්වන අයකු නොවන අතර ඇය දරුවන්ට ඉගෙනීම සඳහා මඟ පෙන්වන්නියක් වෙනවා. දැන් අපි කයිනෝ කිව්වත් උගන්වන අයකු නෙමෙයි, ඉගෙන ගැනීම සඳහා මඟ පෙන්වන්නේ. ඔව්. අපි දැන් අපි ගාව දැරිම තියෙනවා අපි මේ හැමදේම දරුවට උගන්වන්න නෙමෙයි, ඒගොල්ලන්ට ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. දැන් ඊටකට කටත් එහෙම දැන් දෙමව්පියන් විධිමත් පාසල් ගුරුවරියන් අතර සිටිනේ පෙරපාසල් ගුරු. ඒ කියන්නේ දෙමව්පියන්ට පස්සේ සහ විධිමත් පාසලට කලින් ඒ කාලවකවානුව නැද්දී ඉන්නේ පෙරපාසල් ගුරු කෙනෙක්. ඉතින් යා විධිමත් පාසලට ඇතුළු වෙනකොට ටීචර්ට ආදරේ කරන්න, ටීචර් කියන්නේ කවුද කියලා දැනගන්න හරියටම පෙරපාසල් ගුරුවරියතුලින් හේතේ කරන්න පුළුවන්. පස්සේ පෙරපාසල් ගුරුවරිය ළමයාට මවක විය යුතුය. මවගෙන් ලබන ආදරයේ උණුසුම සුරක්ෂිත බව සහ පිළිගැනීම ඒ හා සමානව පෙරපාසලේදී ලැබිය යුතුය. ඔව්. දැන් අපි කතා කරනවා ලොකුවට සමානාත්මතාවය ගැන. ඇත්තටම අපිටාවට එන හැම දරුවෙක්ම කළු හෝ වේවා සුදු හෝ වේවා මොකක් හරි රෝගයකින් පෙළෙනවා හෝ වේවා විශේෂ ආශ්‍රිතතාවයකින් පෙළෙනවා මේ හැම දරුවෙක්ම අපිට අපි හැම දරුවෙක්ම අපිට දරුවෙක් අපේ දරුවෙක් හා සමාන වෙන්න ඕනේ, හැමෝටම සමානව සැලකන්න ඕනේ. අම්මට පස්සේ එයා ආදරය කරන්නේ අපිට, අපිව දකින්නේ. ඉතින් ඒක හින්දා අම්මගෙන් ලැබෙනවා හා සමාන ආදරයක් අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒ වගේම පෙරපාසල් ගුරුවරිය ගුරුවරියක ගුරුවරියක් වෙන්නත් ඕනේ, දරුවන්ට දැනුම දෙන්නෙක් වෙන්නත් ඕනේ. හැබැයි දැන් වර්තමාන වෙනකොට දැනුම නෙමෙයි කුසලතා තමයි දිනුව බලන්නේ. ඉතින් ඒ වගේම වර්ධනය වන කායික, බුද්ධිමය, මානසික, සමාජීය හා චිත්තවේගික අවශ්‍යතාවයට අනුකූල වන අන්දමට ළමයාට අවශ්‍ය වන මඟ පෙන්වීමට පෙරපාසල් ගුරුතුමිය සමත් වෙන්න ඕනේ. දරුවන්ගේ අවශ්‍යතා, එතකොට ඒගොල්ලන්ගේ දුර්වලතා, හැකියාවන්, නොහැකියා මේ හැමදේම වෙන වෙනද හැම දරුවෙක්ගෙම පෞද්ගලික වශයෙන් හිතමදරු වෙච්චෙන වෙන වෙනම මේ දේවල් දැනගන්න ඕන ගුරුවරිය. හැකියාවන් සහ දුර්වලතා තියෙනවා නම් ඒවා පෙන්වලා දීලා ඒවා හැඩගස්ස දෙන පූර්ණ පෞෂ්‍යයකින් යුත් පූර්ණ සංවර්ධනයකින් යුත් දරුවෙක් ලෝකෙට බිහි කරන එක තමයි ගුරුවරියගේ කාර්යභාරය වෙන්නේ. ඉතින් මම අද කතා කළේ ගුරු පුරුවරියකගේ මුල්ලමාලිය සංවර්ධන ගුරුවරයෙකුගේ ගුරු භූමිකාව සහ කාර්යභාරය ගැන. ඇත්තටම ගුරුවරියක් වුණාම තව ටිකක් කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ගුරුවරිය පෙරෙනින් ප්‍රසන්න කෙනෙක් වෙනවා. කාරුණික හැඟීම් වලින් පෝෂක් වෙනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න පිරිසිදු අඳින්න ඕනේ. සාමාන්‍ය වැඩිහිටියාට වඩා චිත්තවේගී ස්ථාවර භවෙන් යුක්ත වෙන්න ඕනේ. පුත්කලේ කෙනෙක් ගැන නරකට වඩා හොඳ දකින්න ඕනේ. අනිත් අය සමග මිත්‍රශීලී වෙන්න ඕනේ. හැමෝටම උදව් කරන්න කැමති වෙන්න ඕනේ. අන්‍යයන්ගේ පිළිගැනීමට යොමු වන අතරම ත්‍යාගශීලී බව නිසා කැපීපෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ විෂය ඉගැන්වීම සඳහා දැනුම යාවත් කාලීන කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම දැන් ගොඩක් වෙලා කතා කළා පෙරපාසල් ගුරුවරියගේ. ඇත්තටම මේක වෘත්තියකට, මේ පෙරපාසල් ගුරුවරිය කියන කෙනා වෘත්තියකට වඩා එහා ගිය කාර්යභාරයක් සිද්ධ කරනවා. මොකද පෙරපාසල් වෘත්තිය කියන එකම එයාගේ ජීවිතේට ගන්න එකම හොඳම දෙයක්. මොකද ගුරු පෙරපාසල් ගුරුවරිය කියන කොට දැන් අද සමාජයේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ ගත්තහම ගොඩක් පෙරපාසල් ගුරුවරියක් කියන්නේ අහුවත් පෙරපාසල් ගුරුවරිය. මම මේ
ස්ත්‍රේට එනකොට කියන්නේ මේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න මම පටන් ගත්තාම දැන් හැමෝම ඕන කෙනෙක් දැන් අපි එලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්නකොට අපි අහනවා ඕගොල්ලෝ මොකද ඔයා මොකද කරන්නේ ගෙදර තියෙන ඕන මිනිස්සු කනවා මොකද කරන්නේ දැන් භාගී ඉවරයි ඔයා මොකද ඕනන්ද ඉස්සරහට කරන්නේ ඉන්නේ දැන් එහෙම කිව්වොත් පෙර පාසල් ගුරුවරියක් කියනවා මේ මේ විදිහ මෙන්න මේ පිළිමද ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා කිව්වොත් ගොඩක් අය අහන්නේ ඇයි නිකන් 25000 36 පඩියකට ඇයි ඔය ගුරු විශේෂම පෙර පාසල් ගුරුවරියක් කියන්නේයි. මේ ඇත්තටම එතන වැටුපට වඩා මම ඉතින් මේ ප්‍රශ්නේ අහනකොට ඇත්තම පිළිතුරු දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නාවෙලා නිකන් ඉන්නම් බෙදිටින් මිනිස්සුන්ට කතා කරලා වැඩන්නේ. වැටුපකට වඩා ඒ ජීවිතේ ගුරු ජීවිතය තුළ තියෙන මානසික නිදහස. ඒ කියන්නේ ළමයි චූටි ළමයි එක්ක ඉන්නකොට අනිත් හැමෝම මයික් එක ඉන්නවට වඩා හරි නිදහස් කියන්නේ. ඇත්තටම තියෙන නිදහස් නිදහස් කියන්නේ දැන් ඒගොල්ලෝ අර පොඩි පොඩි කතා හදන අනේ ඒ වගේ ඉන්නකොට එතකොට ඒගොල්ලෝ මේ කිසි දැන් අපි මේ සමාජ ජීවත් වෙනකොට අපිට ඊර්ෂ්‍යාකාරයෝ වෛරක්කාරයෝ තරහකාරයෝ ඕන කෙනෙක් හමු වෙනවා. චුටි දරුවෝ එක්ක කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් අපිට ඒගොල්ලොත් එක්ක අපිට අපේ ළමා කාලෙට ගිහිල්ලා අපිට ඒගොල්ලොත් එක්ක ඉන්න පුළුවන්. අනේ ඒක තමයි ගුරුවරිය වෘත්තියකට වඩා මේක ඇත්තටම එහා ගිය දෙයක් ගුරු වෘත්තිය කියනක. ඉතින් දැන් අපි ගුරුවරියෙක් වෙනකොට දැන් මම මෙච්චර වෙලා කතා කළා ගොඩක් දේවල් ගැන. ඇත්තටම ගුරුවරියෙක් වෙන්න පෙර පාසල් ගුරුවරියෙක් හෝ ඒවා ගුරුවරියෙක් ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම තමන්ගේ වෘත්තිය ජීවිතයට එහා ගිය දෙයක් දරුවන්ට කරන්න ඕනේ. වෘත්තිය වෘත්තිය ගැනම වෘත්තිය තමයි නම් වෘත්තිය ඇතුලේ අපිට කරන්න පුළුවන් උපරිමට අපි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මගේ ප්‍රසන්ටේෂන් එක දැන් ඉවර කරන්න කාලේ හරි. මම මේ ප්‍රසන්ටේෂන් එක හදන මුලාශ්‍ර විදිහට දත්ත අපේ ජාන්ත කමල්ගොඩ සර්ගේ මුල්ලමාවි සංවර්ධන ගුරුවරියක් වීමට මන්ද කියනකොට එතකොට ඒ වගේම සර්ට අපේ ජාන්ත කමල්ගොඩ සර්ට ස්තුතිවන්ත වෙනවා මේ තරම් අපිව ඉතින් මේ විදිහට මේ අපිව තැනකට යවන්න මහන්සි වෙන විදිහට සර්ට ශක්තිමත් වෙන දුක් සර්ට හැන්දාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙච්චර වෙලා මගේ මාත් එක්ක රැඳිලා ඉන්න ඉතින් ඔයාලට ස්තුතිවන්ත වෙන ගමන් මම මගේ ප්‍රසන්ටේෂන් එක අවසන් කරනවා. ඔබලු හැමෝටම ස්තුතියි.